සෙනෙහසක් නිසා මෙතරම් සාහසික විය හැකිද? වැඩිහිටියන්ගේ ගැටලුවලට මැදිවීමෙන් ජීවිතෙන් වන්දි ගෙවන්නට සිදුවන දරුවන් පිළිබඳව නිතර දෙවේලේ අසන්නට ලැබීම මහත් අභාග්‍ය සම්පන්න තත්වයක්. එලෙස වෙන්ව සිටින දෙමව්පියන් නිසා සිය මිත්තණිය සමග ජීවත් වූ 13 හැවිරිදි දියණියකට ජීවිතෙන් වන්දි ගෙවන්නට සිදු වූ සෝචනීය පුවත වාර්තා වෙන්නේ යාපනය තිරනල්වේලි හෝටලයක් තුලයි. මේ සිද්ධිය බොහොම කනගාටුදායක සිද්ධියක් විදිහට තමයි වාර්තා වෙන්නේ. කෝපායි පොලිස් අසමේ තිරනවේලි කියන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුලයි මේ දරුවා ඇතරම ඝාතනය වෙලා තියෙන වයස අවුරුදු 13ක දියණිය. මේ දියණිය හැදෙන්න වැඩෙන්නේ ඇගේ ආච්චි අම්මා ළඟ. මේ දියණියගේ පියා සහ මව ඔවුන් වෙන් වෙලා ජීවත් වෙන පුද්ගලයන්. ඒ නිසා පාසල් යන කාලේ ආරම්භ කිරීම සමගම මේ දරුවා හැදිලා වැඩලා තියෙන්නේ ආච්චි ළඟ. ඔවුන් පදිංචි වෙලා තියෙන ත්‍රිකුණාමල ප්‍රදේශයේ යම්කිසි ආකාරයකට මේ දරුවගේ පියා මේ දරුවාව ඉල්ලා සිටිනවා. ඒ දරුවා කැඳවා ගන්න උත්සාහ කරලා තිබෙනවා ඒ පියා ළඟට. දැනට තියෙන තොරතුරු අනුව නමුත් මේ දරුවා කිසිසේත්ම කැමති නැහැ ආච්චිගෙන් වෙන් වෙලා පියා ළඟට යන්නට. ඉතින් ඒ තත්ත්වය දිගටම තිබිලා තියෙනවා. මේ ආච්චිටත් මේ තත්ත්වය ටිකක් දරා ගන්න අපහසු තත්ත්වයක් තිබුණු බව තමයි දැනට කියන්නේ. ඒ නිසා මිතනිය තීරණය කළා තියෙනවා යම්කිසි ආකාරයකට සිය දින අසා ගැනීමකට. ඒ නිසා තමයි මේ යාපනයට ඇවිල්ලා යාපනයේ හෝටල් එක කාමරයක් අරගෙන මේ දරුවාට දැනට අනාවරණය වෙලා තියෙන තත්ත්වය අනුව ඉන්සියුලින් ශරීරයට ඇතුල් කරලා තියෙනවා. මොකද මේ සෞඛ්‍ය සේවයට අදාළව මේ විශ්‍රාම යන්නට පෙර මේ මිතනිය සෞඛ්‍ය සේවයට අදාළව සේවය කරපු කාන්තාවක්. ඒ නිසා ඇයට තියෙන දැනුම අනුව ඉන්සියුලින් දරුවට ලබා දුන්න බව තමයි කියන්නේ. ඒ වගේම නිදිපෙති ලබා දීමක් කරලා තියෙනවා. නමුත් ඒ තහවුරු වෙලා නැහැ ස්ථිරව විද්‍යාත්මකව තවම. නමුත් නිදිපෙතිත් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ දරුවා මිය ගිය බව තමයි තිබෙන්නේ. නමුත් මේ කාන්තාවත් ඒ ආකාරයටම නිදිපෙති දීලා තියෙනවා. නමුත් ඇය සොයා ගන්න අවස්ථාවකට ඇය මිය ගිහිලා තිබුණේ නැහැ. මේ වන විට යාපනයේ රෝහලට ඇතුළත් කළා ප්‍රතිකාර ලැබනවා. වෛද්‍ය පරීක්ෂණයේ පැවැත්වුවා මේ වන විට මේ සැකකාර කාන්තාව වයස අවුරුදු 63ක්. මේ කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගත්තා යාපනයේ කෝපායි පොලිස් ස්ථානය මගින්. මේ වන විට අදාළ විමර්ශන කටයුතු සිදු කරනවා. මේ සිදුවීම පසුගිය 9 වෙනිදා 12 වෙනිදා අතර සිදුවන බවට තමයි අපිට තේරුම් යන්නේ. ඒට හේතුව මේ කාමරයේ දොරවසල තියෙනකොට මේ කාමරය තුලින් යම්කිසි ආකාරයක ගඳක් වහනේ වෙලා තියෙනවා. ඉන්පසු එහි වැඩ කරන සේවකයෙක් සැකසිතලා බලන අවස්ථාවේ තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ මේ මියගිය දරුවාගේ දේහය ඇඳුර තිබිලා තියෙනවා. ඒ වගේම මේ කාන්තාවත් නිරුපදිතව ඇඳමත ඉඳලා තියෙනවා. ඉන්පසු තමයි ඔවුන් මේ කාන්තාව රෝහල්ගත කරලා තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කරලා තිබෙන බව පැහැදිලිව එම කාන්තාවගේ ඉදිරිපත් කරන තොරතුරු අනුවත් අනාවරණය වෙනවා. ඒ වගේම සියදිවි විනාශා ගැනීමට ඔවුන් සැලසුම් කර බවත් මේ වන විට අනාවරණය වෙලා තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග